ආයුබෝවන්. අදත් දේශපාලන ලෝකයේ අලුත්ම පුවත් රැගෙන අපි ඔබත් සමග. මේ දවස්වල රටේ ලොකුවටම කතා වෙන්නේ මාතෘකා දෙකක් ගැන. ඒ තමයි එක්ස්ප්‍රෙස් පර්ල් නැව ගිනිගෙන වෙච්ච අලාභය ගැනයි අලුතෙන් ගේනවා කිව්ව මන්ත්‍රීලාගේ අධි සුපෝකබෝගේ ජීප් ගැනයි. මේ දෙකටම වියත්මගින් ආපු නාලක ගොඩහේව මහත්තයා අපූරු කතාවක් කියනවා. බලන්න මෙතුමගේ තියෙන දැනීම අවබෝධය. මෙතුම කියනවා මුහුදු වෙරළේ කැස් බෑවෝ මාළු මැරෙන්නේ වාරකන් කාලේ හන්දලු. ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෙවෙයිලු. නැව ගිනිගත් එකේ බලපෑමක් නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි මෙතුම ඒ වෙනුවෙන් වීඩියෝ එක පුත් කරනවා නළුවෝ දාලා. අපි මේ ඉන්ද්‍රහපෙත් වගේ ගියේ නම් ඔය තියෙන කිලිත් නැව තමයි. ඒ දැන් බාගට ගිල්ලා වගේ තියෙන්නේ. දැන් මේක සුද්ධ කරලා තියෙන්නේ කොහමද? ඔව් සුද්ධ කරා. තාමත් සුද්ධ කරනවා. දැන් අද උදේ සුද්ධ කරලා මේ දැන් තමයි කටියෝ ගියේ මෙතනින්. එහෙම නම් කියලා නෑ ඉතින් මේ වාරකම් කාලේට කොහොමද පාවෙනවා? කැස් පාවේ පාවෙනවා. ඔය එක එක ගල් මාළු පාවෙනවා. ඒකදී සාමාන්‍ය දෙයක්. එහෙම කියලා මේ ලොකුවට එහෙම දෙයක් නම් වෙලා නෑ හැබැයි. අර තියෙන ගිනිගත් නැව කියලා කිව්වට නැව පෙන්වන්නවත් කැමරා කරුට බැරි වෙනවා. මොකද ඒක තිර පිටපත ලියපු කෙනාට ඒකට නැවේ වීඩියෝ එකක්වත් එතනට දාලා එඩිට් කරන්න ඕනේ කියලාවත් හිතෙන්නේ නැතුව ඇති. බලන ඕනම කෙනෙකුට තේරෙනවා ඕක නම් මීගමු වෙරළේ ගත් එකක් නෙවෙයි කියලා. ඇමතිතුමනි, ඕක හරි කෙනෙකුට දීලා කෙරෙව්වා නම් චුට්ටක් හරි ජාම බේරගන්න තිබ්බා කියලයි අපිට නම් හිතෙන්නේ. ඊගාවට මෙතුමා තව අසාර්ථක උත්සාහයක නිරත වෙනවා. මදාවිය කියන Facebook page එකෙන් ඒකින් ඇඩ්මින් අඬනවා තව ටිකකින් දාන post එකට හොඳ comment විතරක් දාන්න page එක report වෙලා දන්න විශ්වාස කියන අය ඔක්කොටම කියන්න කියලා. එහෙම කියපු ඇඩ්මින් ඊගාවට මෙතුමා බේරගන්න මෝඩ උත්සාහයක නිරත වෙනවා. ඊළඟ දවසේ මේ ඇමතිතුමාම මාධ්‍යවලට කියනවා ඒ ගැන අහන්න ඕනේ පරිසර වේදීන්ගෙන්. ඇයි මගෙන් අහන්නේ කියලා. ඔබ මුලින්ම කියලා ජාන බේරගන්න මෙතුමාට උපදෙස් දෙන අය නොකියුව එක ගැන නම් අපිට ලොකුවටම පුදුමකුත් නැහැ. සත්තු ස්වභාවික විපත් මුලින් හඳුනා ගන්නවා. සුනාමි ආපු වෙලෙත් සත්තු රට ඇතුළට ආවා. යාල එක සතෙක්වත් මැරුනේ නැහැ. ඒ වගේම තම ඇමතිතුමා වාරකන් කාලෙට මාළු ගැඹුරු මුහුදට යනවා. ඕක නොදන්න ඔබතුමාගේ ආචාර තනතුර ගැනත් ජනතාවට ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන්. මොකද ඔබතුමා ආචාර උපාධිය ගත්තේ ගොඩක් දේශපාලකයෝ වගේ නෙවෙයි කියලා ජනතාව තාමත් හිතන් ඉන්න හන්දා. ඊකවට මෙතුමා ගොඩක් දුක හිතෙන විදිහට කියනවා අපිට යන්න වාහන නැහැ. ආණ්ඩුවෙන් දුන්නේවා කැඩිලා. අපේ පෞද්ගලික වාහන වලින් තමයි අපි යන්නේ. ජනතාවට කියන්නේ අපිට ලැබෙන දේවල් වලට ඉරිසියා කරන්න එපා කියලා. වාහන කුණස කියනනේ මම අපි මෙතෙක් කල දුවන්නේ මම මේ වෙලාවේ අමතිවරේ වශයෙන් මට වාහන තුනක් අයිති කියනවා. මම දුවන්නේ එක වාහනයක් මගේ ඉතුරු වාහන දෙක පෞද්ගලික. ඔය දීලා තියෙන වාහන දෙකම කැඩිලා. දෙකම ගරාජ් එක. ඒක තමයි යථාර්ථය. අද ගිහිල්ලා බලන්න අමතිවර හැම කෙනෙක්ගේම තත්ත්වය මොකද කියලා. අමතිවර දුවන වාහන මොනවද කියලා බලන්න. මේ ජනතාව හිතන තරම් සුපෝභෝගී වාහන අමතිවරුන් ගාව නැහැ. අමතිවරුන්ට හැමතිස්සම හම්බෙන්නේ අනුන්ට කලින් හිටපු අමතිවරයාගේ වාහන නෙවෙයි. ඊට කලින් හිටපු අමතිවරයාගේ වාහන. මොන කලින් අමතිවරයාගේ වාහනේ තමයි එන්න කලින් කවුරෙන් නිලධාරි අරගෙන. ඒක තමයි යථාර්ථය. නිසා සාමාන්‍යයෙන් අමතිවරේ කාවම අවුරුදු 10කට පරණවන්න තමයි මම කියත යථාර්ථය. ඒක නේ ඔය විශ්ව ගැන මම කතා කරන්න කැමති නැහැ. මෙතන වාහන බලාපොරොත්තුෙන් බලි පාවිච්චි නේ. මේ වෙලාව වාහන ඇතුවත් වේ දුන්නේ පුද්ගලික වාහන වලින්. දුවන්නේ වැඩි හරියක්. ඉතින් නම් අපි කියන හැමදේම දේශපාලනක් කියලා දිනා වෛරෙන් බලන්න එපා. මිනිසුන්ට අමාරුවක් වුණාම දේශපාලනක් දින ආදර බලන්න. ඇමතිතුමනි, ජනතාව ඔයාලව පත් කරලා එවන්නේ ඕවා ලැබෙන බව හොඳටම දැනගෙන තමයි. ඒත් රටේ මේ වගේ වෙලාවක දීන එක තමයි ජනතාවට තියෙන ගැටලුව. අනික ඔබතුමාගෙන් අපි අහනවා ඔබතුමාගේ ගිය අවුරුද්ද කැම්පේන් එකේදී කොරෝනා කාලෙත් කොරෝනා නීති 4-5කට ගණන් නොගෙන ගම්පහ දිස්ත්‍රික්කයේ ගිය වාහන පෙළපාලියේ එක වාහනයක්වත් ඔබතුමාට දුන්නේ නැත්ද කියලා ඔය කියන ජනතා සේවයට යන්න. හැබැයි ඔබතුමාට රජෙන් දුන්න වාහනවලට වෙලා තියෙන්නේ මොකද කියලා අර නීතිඥ රංජිත් නීගස්වත්ත මහත්තයා ප්‍රකාශයක් කරන්නේ ඔබතුමාගේ අර දුක හිතෙන කතාවට අඬ අඬ හිටපු ජනතාවට අඬන්නද හිනා වෙනද කියලා හිතා ගන්නවත් බැරි විදිහට. මේ මාර්තු මාසයේ මම උසාවියට යමින් හිටියා. මරදානේ හන්දියේදී එකපාරට මරදාන හන්දිය වංගු යනකොත් එක්කම මා ඉස්රායිල් ගිය වාහනේ බ්‍රේක් කරා. බ්‍රේක් කළේ එක මම පැත්තට ගියා. එතන මගේ වාහනේ මම බ්‍රේක් කරා.
ඊට පස්සේ එකපාර විශාල සද්දයක් ඇවිල්ලා එතුමාගේ ලෑන්ඩ් කුෂ වාහනේ මගේ වාහනේ වැද්දුවා පිටිපස්සේ. ඒ ලෑන්ඩ් කුෂ වාහනේට පිටිපස්සෙන් අනිත් ආපු ඩබල් කැප් වැද්දුනා. ඒවා විශාල ඩැමේජ්. ඒ අමාත්‍යංශේ වාහන මම හිතන්නේ බෑකප් වාහන විශාල ඩැමේජ් එකක් ඒවට ඇති වුණා. එතකොට ඇමතුතුමා බැහැලා වෙන වාහනයක් ගෙනලා එතුමා ගියා. නමුත් අමාත්‍යවරෙක් වශයෙන් එක ඩිංගක්වත් මගේ වාහනේට මොකද්ද උනේ කියලාවත් බැලුවේ නෑ. මම කතා කරන්න බැලුවා. නමුත් කතා කරන්න බැලුවේ ආවේ නෑ. ඒකට ඔබතුමාගේ පාර්ලිමේන්තු ලේකම් කමල් ගෝමස් මහත්තයා එයාගේ Facebook එකේ හරි ලස්සන post එකකුත් දාලා තිබ්බා. ඒ කාලේ අපේ ආචිලා සීලා ඔය වගේ දේවල් වලට නම් කිව්වේ කොහෙද යන්නේ මල්ලි පොල් කියලා. ඇත්තටම ඔබතුමාට සමෘද්ධිය දෙන්න ඕනේ කියලයි අපි නම් සමෘද්ධි බාර ඇමතිතුමාගේ කාරුණිකව ඉල්ලා සිටින්නේ. ගරු ආචාර්ය නාලක ගොඩහේව ඇමතිතුමනි, ගම්පහ ජනතාව වැඩි මනාප දීලා ඔබව පාර්ලිමේන්තුවට එව්වේ තවත් පබා කෙනෙක් නොවන බව විශ්වාස කරගෙනයි. ඔබතුමාගේ මෙවැනි වගකීම් රහිත කටයුතු නිසා අපහසුතාවයට අප්‍රසාදයට පත්වෙන්නේ ජනාධිපතිතුමාව, අගමැතිතුමාව සහ රජයයි. අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ බලාපොරොත්තු වෙන්නේ තවත් පබා කෙනෙක් නොවි ජනාධිපතිතුමාගේ රට හදන ක්‍රියාදාමයට ඔබතුමාගේ ඍජු මැදිහත් වීමයි. එමෙන්න සියලුම කතිකාවත හරහා සිදුවන දේ පිළිබඳවද මැනින් වෙළඳ සංකීර්ණයේ සිදුවන කඩබදු දීම සහ වාහන අංගනයේ සිදුවන ක්‍රියාකාරකම් ගැනද මේ අවස්ථාවේ ගම්පහ ප්‍රදේශයට බඩු බෙදා දීමට කරන සැලසුම් ගැනද සත්‍ය නිවුස් කණ්ඩායම විමසිල්ලේ සිටින බවද දන්වා සිටින්න. රැඳෙන්න අප සමග දේශපාලන ලෝකයේ නවතම තොරතුරු සමග සත්‍ය නිවුස් සමගින්.